2024 වර්ෂයේ පළවෙනි වීඩියෝවෙත් 2023 වර්ෂයේ අවසානයේදී මම සාමාන්‍යයෙන් කිව්වේ 2024 සෑහෙන අභියෝගාත්මක වසරක් වෙයි ක්‍රිකට් ක්‍රීඩාවේ නැත්නම් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට මේ විශේෂයෙන්ම ලීග් තරඟත් එක්ක කියලා නැත්නම් ලීග් සමාගම් එක්ක කියලා ක්‍රීඩකයෝ වැඩි වැඩියෙන් ලීග් සඳහා මුදල් වැඩියෙන් හමු වෙන තැනට යාමට ඉඩ තිබෙනවා කියලා. ඉතින් ඒවයි ලක්ෂණ අපිට පෙරෙන්නටත් තිබ්බා. නමුත් පෙරලිකාර තීරණයක් ගත්ත පහුගියදා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පරිපාලනේ. ඉතින් අපි දන්නවා ඇෆ්ගනිස්තානයේ මොන වගේ පාලනයක්ද තියෙන්නේ කියලා. ඉතින් සෙල්ලන්නම් බැරි වෙයි ඇතරම කරන්න. ඔවුන්ගේ අර අලුත් පාලකයන් ආවට පස්සේ අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩකයන් පවා සෑහෙන්න කනස්සල්ලට පත් වෙලා සිටියේ. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවක් දැන් එහෙ නැහැ. එවැනි පරිපාලනයක් එක්ක ඉන්නේ يعني ක්‍රිකට් විතරක් නෙමෙයි රටේම පරිපාලනය තියෙන්නේ ටිකක් සැර දරනඩු විදිහට. එවැනි පරිපාලනයත් එක්ක සෙල්ලම් කරන්න තරම් බැරි වෙයි කියලා පෙනෙන්නට තිබෙනවා. ඔවුන් දැඩි තීරණයක් අරගෙන තිනුවා. ඉතින් අනෙක් ක්‍රිකට් ආයතන තරහා වෙයිද නැද්ද කියන එකත් ඔවුන්ට එච්චර අදාළ වෙලත් නැහැ. සාමාන්‍යයෙන් දැන් ওই සියලුම ක්‍රිකට් ආයතන සහයෝගයෙන් වැඩ කරන්නේ. මොකද හැමෝම හැමදැනම ගිහිලා හැමෝගෙම ලීග් එහෙම ක්‍රීඩා කරන නිසා කවුරු තරහ කරගන්නට බෑ ක්‍රිකට් ආයතන වලට. නමුත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය එක ගැන නම් හිතලා නැහැ කියලා හොඳටම පේන්න තියෙනවා. ඒ හේතුව තමයි ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක මුජිබු රහ්මාන්, ෆරූකි වගේම නවින්ුල් හක් කියන තුන්දෙනාට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මාස 24ක තහනමක් පැනවුවා. ඒ තමයි ලීග් ක්‍රීඩා කරන්නට බෑ කොහෙවත්. ජාතික කණ්ඩායමට විතරයි ක්‍රීඩා කරනව නම් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. ඉතින් නවින්ුල් හක් අපි දන්නවා එක් දින ක්‍රීඩාවනුත් අයින් වෙලා ඉන්නේ. විසයි විසට සූදානම් වෙලා. එතකොට දැන් IPL එකක් එන්න තියෙනවා. මේ ක්‍රීඩකයන් තුන්දෙනාම තෝරගෙන ඉන්නවා. ඉතින් ඒකත් ගහන්න බැරි වෙයිද කියලා සැකයක් තියෙනවා. මොකද ඒ ගැන නම් යම් කිසි සාකච්ඡාවක් යනවා කියලා කියනවා. පරීක්ෂණයක් යනවලු. දැනට මාස 24කට ඔවුන්ට වෙනත් ලීග් ක්‍රීඩා කරන්නට බෑ. හේතුව තමයි ඔවුන් ඉල්ලීමක් කරලා තියෙනවා මෙවර ජාතික කොන්ත්‍රාත්තු වලට එන්න බෑ ඔවුන්ව නිදහස් කරන්න කියලා. ඒ සිද්ධියට රිටර්න් එකක් විදිහට තමයි ක්‍රිකට් ආයතනය දඬුවමක් දීලා තියෙන්නේ. එහෙම කොහොමද එන්න බෑ කියන්නේ? රටට ක්‍රීඩා කරන්න ඕනි කියන එක තමයි මෙතන ඇත්තටම තියෙන මතය කියලා අපිට පේන්න තියෙන්නේ. රටට ක්‍රීඩා කරන්න බැරි නම් උඹලට සල්ලි වලට පිටරට ගහන්නත් බෑ කියන එක තමයි මෙතන ඇත්තටම නොකිය වෙන කතාව. ඉතින් කොහොම හරි මුජිබුර් රහ්මාන් සිය සංචිතයෙන් ඉවත් කළ බවට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් රෙනගේඩ් කණ්ඩායම නිවේදනය කළා තියෙනවා. ඉතින් ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ආයතනයේ තහනමත් එක්ක තමයි ඔවුන් එක පිළි අරගෙන මුජිබුර් රහ්මාන් නිදහස් කිරීමට ඔවුන් තීරණය කරලා තියෙනවා. හැබැයි පස්සේ වාර්තා වෙනවා දැන් මේ තුන්දෙනාටම මේ තහනම ආවත් නවිනුල් හක් සහ ෆරූකි දෙන්න ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ආයතනයට කිව්වා කියලා නෑ අපි කැමති රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියන්නේ තීන්දුව රිවර්ස් කරගෙන තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඔවුන්ව UAE සමග පැවැත්වෙන තරගාවලියට නම් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මුජිබුර් රහ්මාන් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වලා නැති වාටක් තමයි පේන්න තියෙන්නේ. තොරතුරු වාර්තා වෙනවා ඔහු ඇෆ්ගනිස්තානයේ බලා ගිහිල්ලා තියෙනවා කියලා. දිපරීක්ෂණයකුත් පැවැත්වෙනවා කියලා සඳහන් වෙනවා. සමහරක් විදිහට ඉතින් නවිනුල් හක් සහ ෆරූකි දෙන්න තීරණේ රිවර්ස් කරාට මුජිබුර් රහ්මාන් දැඩි තීරණයක් ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ඔය ක්‍රිකට් ආයතනයි ක්‍රීඩකයෝ අතර මතවාද නැත්නම් එක එක ප්‍රශ්න ඇති වෙනවා කාලෙන් කාලෙට. ඉතින් මෙතන පේන්න තියෙන විදිහට මුජිබුර් රහ්මාන් තමාගේ තීරණය ක්‍රිකට් පාලක මණ්ඩලයට අවනත වෙලා අයින් කරගෙන හරි රිවර්ස් කරගෙන හරි නෑ වගේ තමයි දැනට පේන්න තියෙන්නේ. හින්දා තමයි ඔහුට ඒ අවස්ථාව ලැබිලා නැත්තේ BBL ක්‍රීඩා කරන්න. ඉතින් බලමු ඉදිරියේ මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා ක්‍රිකට් ආයතනත් එක තරහ වෙලා ඕනෑ තරම් ක්‍රීඩකයෝ තමාගේ ක්‍රීඩාව අතහැරලා වෙනත් රටවල් වලට එහෙම ගිය අවස්ථා තියෙනවා. ඉතින් ඇෆ්ගනිස්තානයේ තියෙන පාලනයත් එක්ක සමහරක් විට ඉදිරියේදී විවිධ දේවල් වෙන්නටත් පුළුවන්. ඒ කොහොම වුණත් අනිවාර්යයෙන්ම අපි හිතුවා වගේම මේ 2024-25 ඔය ඉදිරි කාලය සෑහෙන අභියෝගයක් බවට පත් වෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට මේ ලීග් ක්‍රීඩාවත් එක්ක ක්‍රීඩකයෝ ටික ආරක්ෂා කරගන්න. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.